Good morning, guys. I think I'm going to talk to you about the C. I think I'm going to join you. එක්ස්ප්‍රෙස්වේ එකේ කෙරවල පිටියෙන් ඇතුළෙලා මාතරින් එක්සිට් වුණා. මාතරින් එක්සිට් වෙලා මඩිය කියන හරියට ආවා. මඩිය බීච් එකේ තමයි අපි නාන්න සෙට් වුණේ. ඔන්න ගයිස් අපි මූදර බයින්න යදන්නේ Yes, it's working. I think, guys, ape trip ek video ek. උතනින් එහාට නැහැ. ඒකත් කතා කරන්නත් එක තමයි අද අපි වීඩියෝ එක කරන්නේ. හේතුව මම මේ ට්‍රිප් එකට අරන් ගියේ මගේ DJI Osmo action එක. මේක Osmo action 1 කියලා කියන්නේ. මේක මම ගාව මේ જાතිය දෙකක් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ එකක් යූස් කරනවා. අනිත් එක වීඩියෝග්‍රැෆි වලට පාවිච්චි කරනවා same camera. එතකොට මේක මම මාස 4-5කට විතර කලින්
ඇමරල් කේකෙන් ගත්තේ. මීට අමතරව තියෙන අනිත් එකට අවුරුදු 3ක් විතර වෙනවා. ඒක මීට වඩා පරණයි. ඉතින් මේක මම ඔයගලන්ට අර පෙන්නන වීඩියෝස් වල වගේ අන්ඩර්වෝටර් වීඩියෝග්‍රැෆි කරා. සාමාන්‍යයෙන් 4-5 මිනිත් විතර පාවිච්චි කරාන් පස්සේ කැමරා එක ෂට් ඩවුන්. ඊට පස්සේ මම එළියට අවිල්ල බැලුවා මොකද්ද කේස් එක කියලා. මම මුලින් හිතුවේ බැටරි බැහැලා කියලා. බලනකොට මේක ඇතුළට වතුර ගිහිල්ලා. මේක සාමාන්‍යයෙන් මේකළු රෙකමෙන්ඩ් කරනවා අඩි 30ක් විතර වතුර යට වීඩියෝග්‍රැෆි කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ කැමරා එකේ අපි වතුරට දාන්න කලින් චෙක් කරන්න ඕන දේවල් තියෙනවා. මෙන්න මේ මේ සීල් හරියට තියෙනවද කියලා. එතකොට මේක හරියටම සීල් වෙලා තියෙනවද කියලාත් මම චෙක් කරා. ඒතර ඒ ඊතර ස්ලොට් ඒ බැටරි එකේ ස්ලොට් එකයි ඊට අමතරව මේ SD කාඩ් එක ෆික්ස් කරන ස්ලොට් එකයි. ඒ දෙකම දෙපාරක් චෙක් කළා තමයි මම වතුරට මේක අරන් ගියේ. එතකොට කොහොම හරි ඒත් මේක ඇතුළට වතුර ගිහිල්ලා මේකේ බැටරි ස්ලොට් එකේ ගාවත් වතුර තිබ්බා. ඊට අමතරව SD කාඩ් එක දාන්නත් වතුර තිබ්බා. ඊට අමතරව මෙතන මේ ලෙන්ස් එක ඇතුළටත් මිස්ට් එක වගේ වෝටර් ඩ්‍රොප්ලට්ස් වගේක් ඇවිල්ලා තිබ්බා. ඉතින් දැන් මේකට වොරන්ටි එකක් තියෙනවා. මේක ඔන්ලයින් වොරන්ටි එකක් තියෙන්නේ. එතකොට මම සපෝට් සෙන්ටර් එකට මෙසේජ් කරාම මේකේ ඩීටේල්ස් එවන්න කියලා තියෙනවා. එකම ඉෂුව එක මං ගාව ඔරිජිනල් ඉන්වොයිස් එක හොයාගන්න නැහැ. මම මේක ට්‍රයි කරනවා හොයාගන්න. එතකොට ඒකත් එක්ක ලෝකල් ඒජන්ට් මේක ගිහින් දුන්නාම ඒගොල්ලෝ මේක චයිනාවල තියෙන ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකට ගෙන්නගෙන ඒගොල්ලෝ මේක මට මෙසේජ් එකක් දාලා තිනවා. වොරන්ටි එක ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලම් මේකින් නම් මේ කැම් එක ඩැමේජ් වුණේ. ඒගොල්ලෝ ෆ්‍රී ඔෆ් චාර්ජ් හදලා දෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි ට්‍රිප් එකේ වීඩියෝ එකට එන්ඩ් එකක් උනේ. ඒක නිසා මම දැන් ඒක ඕවා හදලා එන්න සෑහෙන කාලයක් යන නිසා මම අලුත් ප්‍රොඩක්ට් එකක් ගෙන්න ගත්තා. ඒ ප්‍රොඩක්ට් එක පෙන්වන්නත් එක තමයි මම මේ දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ඉතුරු ටික කරන්නේ. DJI Osmo Action 2. මේක හරිම කම්පැක්ට් කැම් එකක්. බොක්ස් එකේ මේ විදිහට එන්නේ. එතකොට මේකට තියෙනවා මේ තියෙන්නේ බැටරි පැක් එකක්. මේකේ මොඩල්ස් දෙකක් එනවා. එකක බැටරි පැක් එකෙත් ඩිස්ප්ලේ එකක් එන මොඩල් එකක් එනවා. මේ ඩිස්ප්ලේ එක මොඩල් එක නෙමෙයි. අනිත් එක මේ තියෙන්නේ කැම් එක. කැම් එක මෙච්චරයි සයිස් එක. සාමාන්‍යයෙන් 2x2.5 විතර සෙන්ටිමීටර්ස් තමයි විඩ්ත් එක තියෙන්නේ. මේක මේ පැත්තේ ඩිස්ප්ලේ එක තියෙනවා. මේ පැත්තේ ලෙන්ස් එක තියෙනවා. මේ බැටරි පැක් එක මේ විදිහට ෆිට් කරන්න පුළුවන්. මැග්නට් එකේ ෆිට් වෙනවා. ෆිට් වුණාට පස්සේ මෙතනින් ඉන්ඩිකේට් කරනවා ඕකේ කියලා. එතකොට මේකේ වෙනස තමයි මේක මෙතනට අපිට පුළුවන් SD කාඩ් එකක් දාන්න. ඊට අමතරව 32GB ඉන්බිල්ට් මෙමරියකුත් මේකේ එනවා. අනේ මගේ මේ කැම් එකට වඩා තියෙන එක ෆීචර් එකක් තමයි මේකේ zoom කරන්න පුළුවන් කැමරාව. ඒක ඇත්තටම හොඳ ෆීචර් එකක්. ඒ වගේම මේක ගොඩක් කම්පැක්ට් කැම් එකක් නිසා මේකේ තියෙනවා තව වාසියක්. මෙන්න මේ වගේ ඒවල තියෙනවා කෝඩ් එකක්. ඒකත් එක්ක මේකත් මැග්නට් එකක්. මේ කැම් එක මෙහෙම ෆිට් කරන්න පුළුවන්. මේ විදිහට ෆිට් කරගෙන සේෆ්ලි අරයි යන්න පුළුවන්. ටග් ගාලා අරගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඒක ඊට අමතරව අර වගේම ට්‍රයිපෝඩ් එකකට හයි කරගන්න, ඇක්සෙසරිස් වලට හයි කරගන්න මේ වගේ එවලා තියෙනවා මවුන්ට් එකක්. ඒතකොට මේකේ බැටරිස් දෙකක් තියෙනවා. මේකෙත් බැටරි එකක් තියෙනවා, මේකෙත් බැටරි එකක් තියෙනවා. ඒක නිසා මම හිතනවා අරිට වඩා වැඩි කාලයක් වීඩියෝ කරන්න පුළුවන් ඇති කියලා. නමුත් තාම මම ඒක චෙක් කරේ නැහැ. ඒතර ඒක ඒ දෙක මේ විදිහට ෆිට් කරගෙන පස්සේ මේක පුළුවනි මෙන්න මේ විදිහට හයි කරන්න. ඉතින් මේක මේකත් අර විදිහටම වෝටර් ප්‍රූෆ් කැම් එකක් විදිහට තමයි මට ඉන්ෆෝම් කරේ. සහ මේ ඒගොල්ලන්ගේ ඩිස්ක්‍රිප්ෂන් වල තියෙන්නේ. ඒක නිසා මේක මම ස්පෙෂලි අන්ඩර්ග්‍රවුන්ඩ් අන්ඩර් වෝටර්
වීඩියෝග්‍රෆි වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම මේක දැන් තාම ඔන් කරේ නැහැ. මම මේක චෙක් කරලා බලන්නයි හදන්නේ මගේ කැම් එක වෝටර් ප්‍රූෆ්ද කියලා. අපි එකත් පොඩ්ඩක් බලලා ඉතින් ගයිස් කන්ටේනර් එකට වතුර අරන් තිනවා. මම දැන් මේක ඔන් කරන්න යන්නේ. Seems to be okay. මම එක මේ ගත්ත ගාම වතුර දාන්න හිතු කරේ මොකද මේක වොරන්ටි ක්ලේම් කරන්න ලේසි දැන් මේ මේ මේක ගත්ත ගමන් චෙක් කරන්න ඉප්පු නිසා ඒකයි මම මේක දැන් වතුර දාලා බැලුවේ කැම් එක වැඩ මම වතුර ටික පියදාන්න නේද තව පොඩ්ඩක් තියා තියෙනවා මට ඒකත් එක්ක තව ප්‍රොමෝෂන් එකක් තියලා තව අයිටම් එකක් හම්බුණා GoPro kit එකක් මේකේ extension එකේ ඉඳන් tripod එක තියෙනවා waist එකට දාන band එක තියෙනවා head එකට දාන band එක තියෙනවා chest එකට දාන band එක තියෙනවා ඒකත් එක්ක mount ඇවිල්ලා තියෙනවා clip එක තියෙනවා ඊට අමතරව මේකේ මේ බයිසිකල් එකේ යනකොට මෝටර් බයික් වලට පුෂ් බයික් වලට ඕනේ නම් ක්‍රෑෂ් බාර් එකට ඒ වගේ හයි කරන්න පුළුවන් මවුන්ට් එකකුත් ඇවිල්ලා තිනවා ඒක අපි ඉස්සරහට පාවිච්චි කරනකොට බලමු ඊට අමතරව ගොඩක් මවුන්ට්ස් ඇවිල්ලා තිනවා මේ වගේ ෆික්ස් කරන්න පුළුවන් ඉතින් ওই ටික තමයි මට පෙන්වන්න තියෙන්නේ इलाक पार मेव पावीचे पेन्न को मेव अभी पावीचे मे सक्षन कप कीन कम दाम बेडे बट पेन तीना कैमरा की अवलगे इतना अभी मेकी अंड बोट वीडियोग्रफी वाले अभी पावीचे कर අපේ අපේ වීඩියෝ එක අද මෙතනින් ඉවර කරනවා මේ වෙනකොටත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ වීඩියෝ වලට කැමති නම් like කරන්න share කරන්න අලුතෙන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා